19 වෙනි සංශෝධනය පිළිබඳ විවාදයේදී එවකට ආණ්ඩු පක්ෂය පුන පුනා සඳහන් කරපු කාරණාවක් තමයි මේ 19 වෙනි සංශෝධනයේ තියෙන යෝජනා අතර එක යෝජනාවක් විදියට ජනාධිපතිවරයා සිය දුරෙන් ඉල්ලාසුවොත් මිය ගියොත් ඕ දෝෂාභියෝගයක් උට එරෙහිව සභා සම්මත වුණොත් ඇති වුණ පුරප්පාඩුවේදී කතානායකවරයා කතානායකවරයා තමයි පළවෙනි මාසයක කාලය සීමාවක් තුළ වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නේ. ඊපස්සේ පාර්ලිමේන්තුව මාසෙක පස්සේ රැස් වෙලා මාසයක් අතට රැස් වෙලා ඉතිරි දුර කාලය සඳහා කවුද ජනාධිපතිවරයා කියලා කියන්නේ තෝරගන්නවා. මෙහෙම තමයි අපිට කිව්වේ. මෙහෙම තමයි රටට කිව්වේ. මෙහෙම තමයි විවාදෙදී කිව්වේ. හැබැයි අපි මැද වදිනකොට හැන්සාඩ් එක බලනකොට එහෙම නැහැ. දැන් මේ පිළිබඳ මෙරටේ තම ජේෂ්ඨ නීතිඥයෙක් කොහොද අපේ කලානන්ද තිරණගම්මැතිතුමා පොතක් ලියලා තියෙනවා. ඒ පොත කියවන්න. ඒ පොතේ ඉත පැහැදිලිව එතුමා සඳහන් කරනවා කැටුම්පතේ තිබුණේ මොකක්ද? විවාදෙදී තිබුණේ මොකක්ද? කතානායකරට දීපු වැඩි බලතලයක් විතර ඒක. හැබැයි 19 වෙනි සංශෝධනයේ මුද්‍රණයේදී ඒ සියල්ල නැවත ගිලිනන කාගේ වුණාද? කිසි කෙනෙක් දන්නේ නැහැ කොහොමද වුනේ කියලා.